ඉක්මන්වගා නාලිකාවෙන් ඔයාලා ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඔන්න දැන් මං ඇවිල්ලා තියෙන්නේ ඊටාම වටිනා ඖෂධ සාකයක් ළඟට. මේ මොනවද කියලා දන්නවද? මේ තමයි අහු. මේ අහු ගෙඩිය. මේක හරීම අසුජිය පැත්තෙන් බැලුවොත් හරීම වටිනා ඖෂධයක්. ඒ වගේම හරීම පළතුරක්. දැන් මේ ඖෂධීය වටිනාකමෙන් යුතු අහු පළතුර ගැන මම මේ ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරලා තියෙනවා. හැබැයි අද මේ ඖෂධීය ගැනවත් මේ පළතුර ගැනවත් නෙමෙයි අද කතා කරන්නේ. මේ ඖෂධයේ යම් වෙනත් විකල්ප පැත්තක්. දැන් මේ මොකද්ද මේ විකල්ප පැත්ත? මේකේ මේ ඖෂධීය ගුණයේ වාගේම ලෙඩ රෝග ගණනාවක් සුව කරගන්න පුළුවන් පළතුරක් වගේම මේකේ අපේ ලංකාවේ මිනිස්සු මේ අහුගෙඩිය දැක්කාම හරිම බයක් කුතුහලයක් මේ අපේ ලංකාවේ මිනිස්සුගේ මේ ඔළුවේ මනස තුළ ගස්සණයක් ඇති කරනවා. මොකද මේ ලංකාවේ අපේ පුරාණයේ ඉඳලා මේ අඩිවින කොඩිවින ඌනියම් යාග හෝම වලදී මෙව්වා අපේ මනසට ගෝචර කරලා තියෙන්නේ මේ කට්ටණියන් විසින් මේ යක්කු පෙරේතෝ උම්බාණ්ඩෝ කියන අය පළවා හැරීම සඳහා මේ අහුගෙඩි අරගෙන කපලා බලන්නකෝ. දැන් මේවා මේ අනිත් පැත්තට හරවාගෙන තියෙන හැටි. දැන් මේ අවට ඉන්න කට්ටියයි ආතුරයයි මේක කපලා මේකේ දැන් අර ඇට කැපිලා තියෙනවා පෙන්නලා කියනවා. ඔන්න අනිවිඩයක් කරලා තිබුණා, භූමි දෝෂයක් තිබුණා, ඔයාට හිරයක් කරලා තිබුණා. ඔන්න දැන් ඒක කැපුණා. ඔන්න දැන් අර අපේ අර දුර්වල මිනිසුන්ගේ මනසේ තියෙනවනේ ඒ වගේ දේවල්. අපි ඒ වගේ දේවල් පොඩ්ඩක් පිළිගන්නවනේ නේද? අන්න එතනදී ඒක විකල්ප පැත්තකට හරවනවා. ඒක තමයි කට්ටණ්ඩියාගේ එක්තරා කලාවක් සාතරයක් කපටිකමක් කියන්නේ. සමහරක් අය මේ අහු ගහත් ගෙවත්තේ වැටක තිබ්බත් කපලා දානවා හරිම බයයි. මොකද මේ අහු ගහක් තිබුණොත් එහෙම අහු ගවේ ගෙඩි හදන කාලෙට මල් හදන කාලෙට මේ විශ්වයේ තියෙන නරක බලවේග මෙන්න මේ සාකයට එනවයි යක්කු පෙරේතයෝ ඒවට ගැවසෙනවයි කියන මතයක් ගොඩනගලා තියෙනවා. තවත් පැත්තකින් තවත් කට්ටියක් කියනවා මේ ඖෂාකයක් තියෙන තැන යක්කු පෙරේතයෝ ඉන්නේ නැහැ, බයයි කියලා. මේ පලිතොවිල් කියනවා මේ ගම්බද ගොඩක් තියෙන දේවල්. මොකද කට්ටෙන්ඩියෝ වුණත් යාග හෝම කරන වෙලාවේ මේ අහු කපනවානේ. ඒ කපනකොට අපි දැකලා තියෙනවා වුණොත් යම් යම් අකර්තැබියලට පාත් වෙනවා. ඉතින් ඒ ගැන කියන්න මට මේ වීඩියෝ එක මදි. ඉතින් අපි නැවත මේ වාගේ මේ ඖෂාකය සම්බන්ධව නැවත කතා කරමු. හැබැයි අද ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලාවිලා මේ ඖෂාකය ගැන ඔයාලගේ ගොඩාක් දැනුම් සම්භාරයක් මේ අණමින කොඩු වෙන පැත්තනොත් ඖෂධීය පැත්තනොත් ඒ පළතුරක් පැත්තනොත් අපේ ශරීරයට මේ ඖෂාකයෙන් මොනවද ගන්න පුළුවන් ප්‍රතිලාභ, මොනවද මේකේ තියෙන දැනුම අවබෝධය ගොඩාක් ඔයාලා ළඟ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔන්න ඒ දැනුම අවබෝධය කමෙන්ට් කරලා මට එවන්න. හොඳේ ඒක අමතක කරන්න එපා. හොඳයි, එහෙනම් නැවතත් මෙවැනි ගුණාත්මක වීඩියෝ එකකින් ඔබ හම්බවට එන තෙක් ඔබට සුබ දවසක්. ජය වේවා.